ආයුබෝවන් දුවේ පුතේ අද පාඩම තමයි භාගමය සංගුණක සහිත සමගාමී සමීකරණ විසඳීම මේ සමීකරණ කියන පාඩම යටතේ අපි මුලින්ම බලමු මේ භාගමය සංගුණක සහිත සමගාමී සමීකරණ කියන්නේ මොනවද කියලා බලන්න අපි 9-10 පන්තිවේදී උගන්වනවා පූර්ණ සංඛ්‍යාමය සංගුණක සහිත සමගාමී සමීකරණ විසඳීම දැන් මෙතන පූර්ණ සංඛ්‍යාවක් නෙවෙයි තියෙන්නේ භාගයක් බලන්න 5න් 3 කියන්නේ භාගයක් මෙතනත් 2කින් 1 කියන්නේ භාගයක් බීගි සංගුණක දිහා බලන්න බීගි සංගුණකත් පූර්ණ සංඛ්‍යාමය නෙවෙයි භාගමය සංගුණක එතකොට 9-10 උගන්වපු තියරියම තමයි වෙනසකට තියෙන්නේ පූර්ණ සංඛ්‍යා නෙවෙයි සංගුණක භාග ඉතින් අපි බලමු කොහොමද මේ ගණන් හදන්නේ කියලා මුලින්ම බලන්න ඒගේ සංගුණක සමානද මං ඒගේ සංගුණක මේ විදිහට පොඩ්ඩක් වෙන් කරගත්තා ඒගේ සංගුණක සමාන නෑ 5න් 3යි මෙතන ඒගේ සංගුණක 2න් 1යි අපි බලමු බීගේ සංගුණක සමානද 3න් 1යි මෙතන 3න් 1යි සංගුණක සමානයි එහෙනම් අපිට මේ දෙන්න 3න් 1යි 3න් 1යි සමානයි නේහෙනම් අපිට ලේසියෙන් මේ සමගාමී සමීකරණ දෙක විසඳන්න පුළුවන් සංගුණක සමානයි දැන් බලන්න සංගුණකේ ලකුණ මොකද්ද මෙතන ධන 3න් 1යි මෙතන සංගුණකේ ඍණ 3න් 1යි සංගුණක සමානයි ලකුණු ප්‍රතිවිරුද්ධයි ලකුණු ප්‍රතිවිරුද්ධයි නම් අපි කරන්නේ සංගුණක සමානයි ලකුණු ප්‍රතිවිරුද්ධයි නම් අපි සමීකරණ දෙක එකතු කරනවා එහෙනම් නම් කරගනිමු මේ තියෙන්නේ පළවෙනි සමීකරණේ මේ තියෙන්නේ දෙවෙනි සමීකරණේ දැන් අපිට තියෙන්නේ මේ සමීකරණ දෙක එකතු කරන්න මොකද සංගුණක සමානයි ලකුණු ප්‍රතිවිරුද්ධයි නම් අපි එකතු කරනවා එහෙනම් මට සංගුණක සමාන කරගන්න දෙයක් නැහැ පළවෙනි සමීකරණයට එකතු කරන්න දෙවෙනි සමීකරණේ පළවෙනි සමීකරණේ වම් පැත්තේට එකතු කරන්න දෙවෙනි සමීකරණේ වම් පැත්ත පළවෙනි සමීකරණේ දකුණු පැත්තේට දෙවෙනි සමීකරණේ දකුණු පැත්ත එකතු කරන්න මම මුලින්ම පළවෙනි සමීකරණේ වම් පැත්ත ලියනවා 5න් 3යි a ධන 3න් 1යි b කියලා නම් පළවෙනි සමීකරණේ වම් පැත්ත ලිව්වා දැන් දෙවෙනි සමීකරණේ වම් පැත්ත ලියන්න 2න් 1යි a ඍණ 3න් 1යි b මෙයාට එකතු කරනවා දෙවෙනි සමීකරණේ වම් පැත්ත 2න් 1යි a ඍණ 3න් 1යි b ඊළඟට පළවෙනි සමීකරණේ දකුණු පැත්තේට එකතු කරන්න දෙවෙනි සමීකරණේ දකුණු පැත්ත පළවෙනි සමීකරණේ දකුණු පැත්තේ ඉන්නේ 3යි දෙවෙනි සමීකරණේ දකුණු පැත්තේ ඉන්නේ 8යි එහෙනම් 3ට එකතු කරන්න 8ක් දැන් අපි මේ සමීකරණයක් තියෙන්නේ මේ සමීකරණය විසඳමු බලන්න මෙතන කැපිලා යනවා ඍණ 3න් 1යි b ට ධන 3න් 1යි b කැපිලා යනවා එහෙනම් මේ දෙන්න එක ඉතුරු වෙනවා 5න් 3යි a ධන 2න් 1යි a සමානයි 8 ධන 3යි කියලා. දැන් මෙතන මේ තියෙන්නේ භාග එකතු කරන්න. එතකොට මෙතන හරේ ඉන්නේ 5යි මෙතන හරේ ඉන්නේ 2යි. කොහොමද මේ භාග දෙක එකතු කරන්නේ හරේ සමාන කරගන්න ඕන. මට පුළුවන් පොදු හරේකට ගේන්න මේ දෙන්නම 10 කියන පොදු හරයකට ගේන්න පුළුවන්. එතකොට 10ට ගේන්න නම් 5 ගුණ කරන්න ඕන 2කින් 2 ගුණ කරන්න ඕන 5න්. එහෙනම් මේ වීජීය භාගයේ උඩයි 8යි ගුණ කරනවා 2කින් මේ වීජීය භාගයේ උඩයි 8යි 5න් ගුණ කරන්න. 2කින් ගුණ කරොත් 2වරක් 3 6යි a දෙවරක් පහ 10යි ධන
මේ වීජීය භාගයේ උඩයි යටයි පහෙන් ගුණ කරන්න 5යි a දෙක පහෙන් ගුණ කරොත් 10යි සමානයි 8යි 3යි 11යි දැන් බලන්න හරිය සමාන වුණා දැන් අපිට තියෙන එකතු කරන්න 6යි a ට 5යි a එකතු කරාම 11යි a එහෙනම් 11යි a යට 10යි කියලා ලියන්න පුළුවන් සමාන වෙනවා 11යි a යට 10 සමාන වෙනවා 11ට එහෙනම් මම ලියනවා 11යි a යට 10 සමානයි 11යි කියලා දැන් බලන්න මෙතන කැපිලා යනවා නේද දරුවෙකුට මේක එක සැරේ සිදු කරන්න තේරෙන්නේ නැත්නම් ඊළඟට කරන්න තියෙන්නේ හරස් ගුණ කරන්න බලන්න මෙතන මුකුත් නැත්නම් තියෙන්නේ 1යි එහෙනම් මේ වගේ භාග දෙකක් සමාන ලකුණකින් සම්බන්ධ වුණොත් විසඳන්නේ කොහොමද හරස් ගුණ කරන්න 1 11යි a ගෙන් ගුණ කරාට වෙනසක් වෙන්නේ නැහැ 11යි a සමානයි 10 ගුණ කරන්නේ 11න් ඒ කියන්නේ බිංදුවක් අඟට එකතු වෙනවා 110යි දැන් බලන්න ඒ උක්ත කරන්නේ මොකද්ද කරන්නේ මේ පැත්ත බෙදෙනවා 11න් මේ පැත්තත් බෙදන්න 11න් දෙපැත්තම 11න් බෙදන්න තියෙන්නේ මෙතන කැපිලා යනවා 11ට 11 කැපිලා යනවා මෙතනත් 11ස් වරක් 1යි 11ස් වරක් 1යි එහෙනම් මට ඒකේ උත්තරේ එනවා a සමානයි 10යි කියලා. දැන් a ට ආපු උත්තරේ මේ සමීකරණ දෙකක් තියෙනවා කැමති සමීකරණයක ආදේශ කළා b හොයන්න පුළුවන්. මම පළවෙනි සමීකරණය ආදේශ කරනවා පහෙන් 3යි a ධන 3න් 1යි b දැන් මම a වට ආපු උත්තරේ පළවෙනි සමීකරණය ආදේශ කරනවා බලන්න පහෙන් 3යි a මෙතන ගණිත කර්මය මොකද්ද ගුණිතයක් පහෙන් 3 මෙතන ගණිත කර්මය ගුණිතයක් එහෙනම් ගුණ කිරීම a වෙනුවට ආදේශ කරන්නේ 10 ධන 3න් 1යි b සමාන වෙනවා 3ට දැන් බලන්න මෙතන කැපිලා යනවා 5 වරක් 1යි 5 වරක් 2යි එහෙනම් දැන් මට සුළු කරන්න පුළුවන් 3 වරක් 2 6යි එහෙනම් මම ලියනවා 6 ධන 3න් 1යි b සමාන වෙනවා 3ට දැන් මේ සමීකරණේ මුලින්ම 3න් 1යි b උක්ත කරගනිමු 3න් 1යි b උක්ත කරගන්න නම් දරුවන්ට තේරෙන්න ඕන මේ 6 දාන්න ඕන දකුණු පැත්තට එතකොට ඉන 6ක් වෙනවා මට ලියන්න පුළුවන් මෙතනින් පස්සේ 3න් 1යි b සමාන වෙනවා 3 ඍණ 6 කියලා දැන් දරුව දන්නවා 6න් 3ක් අඩු කරා නම් ධන 3යි 3න් 6ක් අඩු කරා නම් අඩු එක්කෙනෙක්ගෙන් වැඩි එක්කෙනෙක් අඩු කරාම ඍණ වෙනවා එහෙනම් ඍණ 3යි කියලා ලියන්න පුළුවන් බලන්න 3න් 1යි b සමානයි ඍණ 3යි දැන් අපි b උක්ත කරගන්න ඕන b උක්ත කරන්න මොකද්ද කරන්නේ මෙතන තියෙන්නේ ගුණිතයක් 3න් 1 මේ 3 නැති වෙන්න ඕනේ එහෙනම් දෙපැත්තම 3න් ගුණ කරා නම් හරි මම දෙපැත්තම 3න් ගුණ කරනවා මේ පැත්තත් 3න් ගුණ කරන්න දකුණු පැත්තත් 3න් ගුණ කරන්න බලන්න 3ට 3 කැපිලා යනවා
මේ තුනට මෙතන තුන කැපිලා යනවා B කියන එකේ උක්ත වෙනවා එහෙනම් මට උත්තරේ එනවා B සමානයි මෙතන ගුණ කරන්න තියෙන්නේ ඍණයි ධනයි ගුණ කරාම ඍණයි 3 වරක් 3 9යි එහෙනම් B සමානයි ඍණ 9යි කියලා උත්තරේ එනවා බලන්න අපිට A වලට ආවේ 10යි B සමානයි ඍණ 9යි දැන් දරුවන්ට කරපු දේ තේරෙන්නේ නැති මුකුත් හරිම සරලයි සංගුණක සමාන කරගන්න දෙයක් නැහැ සංගුණක සමානයි සමීකරණ දෙක එකතු කරන්න එකතු කරද්දි භාග සුළු කරන්න තියෙන්නේ අපි බලමු තව ගාන 5 3x වින 2 1y සමානයි 9 මේ තියෙන පළවෙනි සමීකරණේ 4 1x ඍණ 2 1y සමානයි 2 දැන් මේ ගානේ සංගුණක සමානද කියලා බලන්න මම x ගේ සංගුණක දිහා බලන්න මම x මේ විදිහට පොඩ්ඩක් වෙන් කරගත්තා 5 3 4 1 සංගුණක සමාන නැහැ අපි y වෙන් කරගනිමු y ගේ සංගුණක මොනවද 2 1 2 1 සංගුණක සමානයි එහෙනම් සංගුණක සමාන කරගන්න දෙයක් නැහැ y ගේ සංගුණක සමානයි දැන් ලකුණ බලන්න එයාගේ ලකුණ ඍණ 2 1y මෙතනත් ඍණ 2 1y සංගුණක සමානයි ලකුණත් සමානයි ලකුණ සමානයි නම් අපි සමීකරණ දෙක මොකද කරන්නේ අඩු කරන්න ඕන ලකුණ ප්‍රතිවිරුද්ධයි නම් තමයි එකතු කරන්නේ ලකුණ සමානයි නම් අපි අඩු කරනවා එහෙනම් මම නම් කරගන්නවා මෙයා පළවෙනි සමීකරණේ මේ තියෙන්නේ දෙවෙනි සමීකරණේ දැන් අඩු කරන්න තියෙන්නේ කැමති එක්කෙනෙක්ගෙන් කැමති එක්කෙනෙක් අඩු කරන්න කොහොමද උත්තරේ එකම තමයි ඉතින් ඔයාලට ලේසි විදියක් අඩු කරන්න දැන් 9න් 2ක් අඩු කරන එක ලේසි 2න් 9ක් අඩු කරනකොට ඍණෙහි වෙන හින්දා අපි ලේසි විදියකට අඩු කරමු එහෙනම් පළවෙනි සමීකරණේ වම් පැත්තෙන් දෙවෙනි සමීකරණේ වම් පැත්ත අඩු කරන්න පළවෙනි සමීකරණේ දකුණු පැත්තෙන් දෙවෙනි සමීකරණේ දකුණු පැත්ත අඩු කරන්න මුලින්ම මම පළවෙනි සමීකරණේ වම් පැත්තේ ඉන්නේ කවුද 5 3x ඍණ 2 1y එහෙනම් මම මුලින්ම ලියනවා 5 3x ඍණ 2 1y අඩු කරන්න ඕන අඩු කරනකොට මේ අඩු කිරීමේ ලකුණ දැම්මා ඊළඟට මතක ඇති දරුවන්ට 9 10 පන්තිවල කියලා දුන්නා අඩු කරනකොට ඊළඟට අනිවාර්යයෙන්ම වරහණක් දාන්න ඕනේ විචිය ප්‍රකාශනයේ වරහණක් දැම්මේ නැත්නම් සුළු කරද්දි වරදිනවා පළවෙනි සමීකරණේ වම් පැත්ත ලියන්න දැන් දෙවෙනි සමීකරණේ වම් පැත්ත ලියන්න මොකද තියෙන්නේ 4 1x ඍණ 2 1y සමානයි දැන් පළවෙනි සමීකරණේ දකුණු පැත්තෙන් දෙවෙනි සමීකරණේ දකුණු පැත්ත අඩු කරන්න 9 ඍණ 2 දැන් බලන්න මේ තියෙන්නේ සමීකරණේ ඉස්සෙල්ලා සුළු කරන්න වරහන් ඉවත් කරන්න 5 3x ඒ විදිහටම ලියන්න ඍණ 2 1y දැන් ඊළඟට වරහන් ඉවත් කරන්න දරුවෝ දන්නවා වරහන් ඉවත් කරනකොට මේ ඍණ ලකුණක් තියෙනවා මේ සෑම පදයක්ම ඍණෙන් ගුණ කරන්න ඕනේ එතකොට ඍණයි ධනයි ගුණ කරාම ඍණයි ඍණ 4 1x මෙතන ඍණයි ඍණයි ගුණ කරාම ධනයි ධන වෙනවා ධන 2 1y ඒක තමයි මං කිව්වේ වරහන අනිවාර්යයි කියලා වරහන දැම්මේ නැත්තම් අපිට මෙයා ධන කරගන්න අමතක වෙනවා ඒක නිසා අනිවාර්යයෙන්ම වරහනක් දාලා දෙවෙනි පියවරේදී මේ ප්‍රකාශනයේ සුළු කරන්න 9න් 2ක් ගියාම 7යි දැන් බලන්න කැපිලා යනවා මෙතන ඍණ 2 1y ධන 2 1y කැපිලා යනවා එහෙනම් 5 3x ඍණ 4 1x දැන් මෙතනින් පස්සේ දරුවන්ට දැන් කලින් උගන්නපු විදියම තමයි සංගුණක සමාන කර හරය සමාන කරගන්න
මෙතන තියෙන්නේ පහ මෙතන තියෙන්නේ හතර මේ දෙන්නම පොදු හරයකට ගේන්න ඕන පහේ හතරේ කුඩාම් පොදු ගුණාකාරයේ 20යි නේ පස්වරක් අතර 20යි එහෙනම් දෙන්නම 20ට ගෙනවනං හරි එතකොට පහ 20 වෙන්නේ කීයෙන්ද ගුණ කරන්නේ හතරෙන් හතර 20 වෙන්නේ කීයෙන්ද ගුණ කරන්නේ පහෙන් එහෙනම් මම පහෙන් තුනේ උඩයි අටයි ගුණ කරනවා හතරෙන් හතරෙන් එකයි x ගේ උඩයි අටයි ගුණ කරනවා පහෙන් පහෙන් තුනේ උඩයි අටයි හතරෙන් ගුණ කරන්න හතර වරක් තුන 12යි x යට හතර වරක් පහ 20යි ඍණ මෙයාගේ උඩයි අටයි පහෙන් ගුණ කරන්න පස් වරක් එක පහයි 5 x යට පස් වරක් හතර 20යි සමානයි 7යි දැන් බලන්න හරිය සමානයි 20යි 20යි එහෙනම් පොදු හරයේ 20යි 12 x කින් 5 x අඩු කරාම 7 x කියලා එනවා එහෙනම් මට සමීකරණයක් එනවා 7 x යට 20 සමානයි 7යි කියලා හතයි එක්ස් යට විස්ස සමානයි හතයි කියලා. දැන් මෙතන මේ තියෙන්නේ සමීකරණයක්. දැන් මේ සමීකරණේ කොහොමද විසඳන්නේ? කලිනුත් කියලා දුන්නා හතයි එක්ස් යට විස්ස සමානයි හතයි. දැන් මෙයාගේ හරේ මුකුත් නැත්තම් තියෙන්නේ එකයි. එහෙනම් මේ වගේ භාග දෙකක් සමාන ලකුණකින් සම්බන්ධ වෙනකොට ලේසියම හදන්න පුළුවන් හරස් ගුණ කරන්න. ඒ කියන්නේ හරහට ඉන්න අය ගුණ කරන්න එක ගුණ කරන්න 7x කින්. ඒ කියන්නේ 7x 20 ගුණ කරන්න 7ෙන්. 20 වරක් 7 140යි. දැන් x සුක්ත කරන්න දෙපැත්තම 7ෙන් බෙදන්න. බලන්න 7ට 7 කැපිලා යනවා x කියන එකේ නා උක්ත වෙනවා x සමානයි 140 7ෙන් බෙදුවොත් 7 වරක් 2නේ 14 කියන්නේ 20යි දැන් x වලට ආපු උත්තරේ කැමති සමීකරණයක ආදේශ කරන්න මම පළවෙනි සමීකරණය ආදේශ කරනවා පහෙන් 3යි x ඍණ 2න් 1යි y සමානයි 9යි දැන් x වලට ආපු 20 මෙතන ආදේශ කරන්නේ ඒ කියන්නේ පහෙන් 3යි මෙතන ගණිත කර්මයේ ගුණිතය ගුණ කිරීම 20 ඍණ 2න් 1යි y සමානයි 9යි දැන් මේ සමීකරණය කොහොමද විසඳන්නේ බලන්න මේ දෙන්න කපලා දාන්න පුළුවන් නේද මෙතන මට කපන්න පුළුවන් පස් වරක් 1යි පස් වරක් 4යි දැන් බලන්න 4 වරක් 3 12යි එහෙනම් මට සුළු කරන්න පුළුවන් 12 ඍණ 2න් 1යි y සමානයි 9යි කියලා දැන් මෙතන දරුවන්ට තේරෙනවා y ගේ සංගුණකේ ඍණයි ඍණ 2න් 1යි y ඉතින් කැමති නම් මේ විදිහටම තියාගෙන උක්ත කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි මේ පද පොඩ්ඩක් මාරු කරමු. එතකොට y ගේ සංගුණකය ධන වෙනවා. මොකද අපිට y ධන වෙන තරමට සුළු කරන්න ලේසි. එහෙනම් මේ y පදේ මම ගේනවා දකුණු පැත්තට. මේ දකුණු පැත්තේ ඉන්නේ 9 ගේනවා වම් පැත්තට. පද මාරු කරන එක තමයි කරන්නේ. එතකොට
දොළහා මේ පැත්තෙම තියාගන්න මේ ධන නමය ගේන්න දකුණු පැත් වම් පැත්තට එතකොට ඍණ වෙනවා ඍණ නමය සමානයි මේ වම් පැත්තේ හිටපු ඍණ දෙකෙන් එකයි වයි දාන දකුණු පැත්තට එතකොට ධන දෙකෙන් එකයි වයි කියලා උක්ත වෙනවා මොකද මේ විදිහට හදාගත්තොත් අපිට ලේසි දැන් බලන්න 12න් 9ක් ගියාම 3යි එහෙනම් तुन सामान दिखने का वैकेल उत्तरी दपीट वायुक्त पुलवान दिपेम दिखें वरान मिथन हर इन दिखने दिखने दिपेम दिखें गुणकान इतकोट वंपेता गुणकवा दिखें दुनपेता गुणकान दिखें मिथन कैपिलानवा බලන්න දෙකට දෙක කැපිලා යනවා y කියන එක නා උක්ත වෙනවා එහෙනම් උත්තරේ එනවා y සමානයි 3 වරක් දෙක 6යි එහෙනම් y සමානයි 6යි කියලා උත්තරේ එනවා එතකොට අපිට x සමානයි 20යි y සමානයි 6යි කියලා උත්තර ආවා ඉතින් මං අද දරුවන්ට කියලා දුන්නේ කොහොමද භාගමය සංගුණක සහිත සමගාමී සමීකරණ විසඳන්නේ සංගුණක සමාන නම් කොහොමද ඒව සුළු කරන්නේ කියලා ඉතින් මතක තියාගන්න ලකුණු සංගුණක සමානයි ලකුණු ප්‍රතිවිරුද්ධයි නම් සමගාමී සමීකරණ දෙක එකතු කරන්න සංගුණක සමාන වෙලා ලකුණත් සමානයි නම් සමගාමී සමීකරණ දෙක අඩු කරන්න අපි ඊළඟ වීඩියෝ විදි බලමුද සංගුණක අසමාන වුණොත් භාගමය සංගුණක සහිත සමගාමී සමීකරණ විසඳන්නේ කියලා